ਪਿੰਡ ਬਾਨੇ ਕਿਤ ਹੈਵੇ ਇੱਕ ਆਏ ਬਹੁ ਦਰੂ ਬੈਤ ਪਾਗਾ ਗਿਨ ਆਵੇ ਜੈਲ ਬੈਂਦ ਗਿਨ ਬਹੁ ਦਰੂ ਪਿੰਡ ਬਾਨੇ ਕਿਤ ਹੈਵੇ ਇੱਕ ਆਏ ਬਹੁ ਦਰੂ ਬੈਤ ਪਾਗਾ ਗਿਨ ਆਵੇ ਜੈਲ ਬੈਂਦ ਗਿਨ අපච්චි ඇයි මගේ ලොකුදුවේ දැන් කොහමද අපච්චි ලොකුදුවේ කවදාවත් මේ මහ පොළවේ කකුල තියන්න පුළුවන් ඒද මන්ද ලොකුදුවේ උඹලට කරදරයක් නොවේ උඹලගේ අම්මා ගිය දියාවටම මේ අපච්චි අද හෙටම යනවා මගේ ලොකුදුවේ අපච්චි මොනවද මේ දොඩවන විකාර මොකෝ අපච්චි ලොකුදුවේ අම්මගේ පින්කමත් ළඟයි නේද මගේ ලොකුදුවේ බොව් අපච්චි තව සතියක්වත් නෑනේ ඒත් ලොකුදුවේ
මේවා කරන්න අපිට කොහෙද කාසි මගේ ලොකුදුවේ දැන් අවුරුද්දක් කිට්ටුනි මගේ ලොකුදුවේ ඔන්න අප්පච්චි හිතට වද දෙන ඒ ප්‍රශ්නේ අහක් කරගන්න අපි කොහොම හරි මේ පින්කම කරමු කරන්න ඕන නම් තමයි ඒ කොහොමද මගේ දුවේ කරන්නේ මමයි නිරෝෂයි සුදු හාමිලගේ ගෙදර ගියා මේ පැත්තේ අපි මේ ආවේ සුදු හාමිනේව හම්බ වෙන්නයි කියලා හිතාගෙන සුදු හාමිනේ ගමගේ මුදලාලි එහෙම නැද්ද ගෙදර මහත්තයා නම් ටවුමට ගියා මේ බිස්නස් වැඩ වලට කියලා තාම නම් ආවේ නැහැ මේ දුව මොකද මේ තකහණියම්ම මාව හම්බෙන්න ඕනේ කිව්වේ ණය ගනුදෙනුවක් ගැන කතා කරගන්න කියලා සුදු හාමිනේ කියක් විතර දුව රුපියල් 35000ක් විතර මොකක් කරිය හදිසියද අපේ දිලේ කමිස්ගේ අම්මගේ අවුරුද්ද පින්කම සුදු හාමිනේ ඒකට වේදන් කරන්න කියලා හැබැයිටම ඒව නම් ඉතින් දරුවන්ගේ යුතුයකම් තමයි හොඳ දෙයට අපිත් උදව් කරන්න ඕනේනේ කරන හොඳ තමයි අපිත් යනකොට අරන් යන්නේ මම සල්ලි ලැබුණ ගමන් පොලියත් එක්ක දෙන්නම් සුදු හාමිනේ. අයියෝ ළමයෝ. ඕකට පොලියක් මොකටද? ඔයා ගැන අපිට සැකයක් නෑනේ. තියෙන වෙලාවක පුළුවන් විදියට ඕක ගෙනත් දෙන්නකො. කලාප අධ්‍යාපන කාර්යාල වලින් ගුරුවරුන්ට ණය දෙනවා. මමත් තිල්ලුම් කෙරුවා. ඒ සල්ලි ලැබුණ ගමන් මම සුදු හාමිනේගේ සල්ලි ගෙනත් දෙන්නම්. අනේ ඔව් සුදු හාමිනේ. ඒකනම් ලොකු පිනක්. ෆයින් නැල දෙන්නට මාන්සිට ඇතිනේ. මම බොන්නම හරි ලෑස්ති කරගෙන ඉන්න. අනේ නෑ කරදර වෙන්න එපා සුදු හාමිනේ පොඩ්ඩක් හෙන්න පොකෝ පොඩි දුවේ අද ඉස්කෝලේ ගියේ නෑ අද නිවාඩුනේ අප්පච්චි අප්පච්චි කසාය මම නිරොත් එක හන්දියට ගිහිල්ලා දායන්ට අවශ්‍ය කලමනාටික අරගෙන එන්නම්. පොඩි ඔය අප්පච්චිය බලාගෙන ගෙදර ඉන්න. මස් කඩේට ගෙනියන්නේ අනේ පව් මුන් මේ පව් කවද ගෙවල ඉවර කරන්නද මන්දා සතා වුණත් දන්නවා ඌව මරන්න ගෙනියන බව අද ගෙනියලා ගාලේ බැඳලා හෙට උදේට මරાવી නේද අප්පච්චි ඔව් මගේ දුවේ අපි හරක් මස් නොකා හිටියොත් හරක් මෙරියම් නතර කරાવી ආ
අපි අර සතාව නිදහස් කරගමු. ඔයන සණ්ඩාලයත් එක්ක අපිට කතා කරන්න පුළුවන්ද? අපි සල්ලි දීලා නිදහස් කරගමුද? නිදහස් කරන සල්ලි තියනවාද අපිට ඕ නිදහස් කරගන්න? අම්මගේ පින්කමට සුදුහාමිනීගෙන් ණයට ගත්ත සල්ලි තියෙනවා. අපි ඒ සල්ලි වලින් මේ සතාව නිදහස් කරගමුද? ඇයි මේ අසරණ සතාව මරන්න ගිනියන්නේ? මිනිස්සු කන්නේ නැහැ නෝනා. නෝනා මිනිස්සු කන්නේ නැත්තම් අපි මරන්නේ නැහනේ. ඒකත් හැබෑව. අපිට බැරිද මේ සතාව නිදහස් කරගන්න? මොකෝ බැරි? ඒ කිව්වේ? මගේ මුදල මට ලැබෙනවා නා එච්චරයි. කීයක් වෙනවද මේ සතාගේ වටිනකම? මුණන් රුපියල් 35000ක් විතර වෙනවා. හරි, ඔය සතා ඔය ගහේ බඳින්න. පොඩි ගෙට ගිහිල්ලා මගේ පර්ස් එක අරගෙන එන්න. ඉස්කෝලේ හැමනේලා කිරියම්ම කෙනෙක් නිදහස් කරලා වගේ. සුවපත් වේවා. සුවපත් වේවා. අපේ ඉස්කෝලේ හැමනේලා දෙන්නම. එහෙමයි අපේ හාමුදුරුවනේ. අපි යමු එහෙනම් බෝධින් වහන්සේ ළඟට. එහෙමයි හාමුදුරුවනේ. එහෙනම් බුදුන් ඇදලා කාරිය එන්නකෝ. එහෙමයි අපේ හාමුදුරුවනේ. ඔය සත්තු දෙන්නම අර ගහේ බැඳලා උන්න හැල දෙන්න තාවනම් බෝධින් වහන්සේ ළඟට. Thank you.
සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුන අත්තානං උපමං කත්තා නහනේ යන ගහතේ. සියලු සත්වයෝ දඬුවමට බයයි. සියලු සත්වයෝ මරණයට බයයි. ඒ වගේම හැම සත්වයෙක්ම ජීවිතයට ආදරය කරන්න, තමන් උපමා කොට අනුන්ට හිංසා නොකරන්න, නොමරන්න, දඬුවම් නොපමනවන්න කියලා. ඉතින් අද දවසේදී මේ පින්වතුන් සිද්ධ කරේ මහා වටිනා පින්කමක්. තමන්ගේ මෑණියන්ට පින් අනුමෝදන් කරන්න, සංඝ සතු දානයක් දෙන්න ඉතිරි කරගෙන තිබුණු මුදල් ටික වියදම් කරලා පරිත්‍යාගයක් විදියට මේ කිරි එළදෙනුන්ට අභය දානය දීලා මේ ඇත්තෝ මහා පින්කමක් සිද්ධ කරගත්තා. දැන් ඉතින් හිතේ චකිතයක් ඇති කරගන්නට අවශ්‍ය නැහැ. තමන්ට සංඝ සතු දානය දෙන්න තිබුණු මුදල් ටික නාස්ති වුණා කියලා මං හිතන්නේ. මේ අභය දානය දීම තුළින්ම තමන්ගේ මෑණියන්ට පින් අනුමෝදන් කරන්න මහා කුසලයක් සිද්ධ කරගත්තා. ඒ නිසා මේ වෙලාවේ හිතන්න මේ බෝසම්ඳුන් වහන්සේ අභියසට පැමිණිලා මේ සිදු කරගත්ත බෝධි පූජාමය පින්කම. ඒ වගේ මේ කුසල් තමන්ගේ මෑණියන්ගේ පරලොව ජීවිතය වෙනුවෙන් අනුමෝදන් කරන්නටයි මේ පින්වත් දරුව බලාපොරොත්තු වන්නේ. ඒ තමන්ගේ ආදරණීය මෑණියන්ගේ පරලොව ජීවිතය සුවපත් කරන්නට අනුමෝදන් කරන අනුමෝදන් වේවා. එතුමිය සුගතිගාමී වේවා. උතුම් නිවනින්ම සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලෙස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. උතුම් තැනැත්තෝ සතුන්ට හිංසා නොකරති. සතුන්ට හිංසා කරන්න උතුම් තැනැත්තෙක්